සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම ස්ටුඩන්ට් ලර්න් channel එකට පිළිගන්නවා. ඉතින් ඔගොල්ලෝ මේ channel එකට එන්නේ නැත්තේ ඔගොල්ලෝ එඩිය දෙකපු thumbnail එක දැකලා. report formatting ඕනෙමද? කෙටිම උත්තරේ තමයි මොකද්ද? ඔව්. හරි. උත්තරේ දැනගත්ත කියලා යන්න එපා. මේ ටික තහලම ඉන්න. ඉතින් අපේ කට්ටිය report formatting ඕන වුණාට ඒක හරියටම කරන්න හැටි දන්නේ නැහැ. ඉතින් report formatting හරියටම කරන්න නම් මම ඒක ඔයගොල්ලන්ට කියලා දෙන්න. report formatting හරියටම කරනවා කියලා මම අදහස් කරේ මෙන්න මේ දේ. අපි report එක word එකේ word කියන software එකේ හැදුවට පස්සේ ওই report එක හදනකොට අපිට දෙනවා guideline එකක්. අපිට දෙනවා නීතිමාලාවක් මේ report එක තියෙන්න ඕන මේ විදිහයි කියලා. ඉතින් university student කෙනෙක් නම් එයාගේ final dissertation එක හරි final thesis එක හරි කරද්දි ඒගොල්ලන්ට දෙනවා මෙන්න මේ guideline ticket තමයි ඔයගොල්ලෝ හදන්න ඕන. ඒකේ තියෙනවා මේ වගේ විස්තර ටිකක්. margin එක මෙච්චරක් වෙන්න ඕන. page number එකෙන් පටන් ගන්න ඕන මෙන්න මෙච්චරෙන්. font size එක වෙන්න ඕන මෙන්න මෙච්චරයි. ඒකේ figures මෙන්න මේ size එකෙන් වෙන්න ඕන. ඒකේ මෙන්න මේ දේවල් තියෙන්න ඕන. ওই වගේ එක එක ඒ විශ්වවිද්‍යාලයට අනුගත වෙච්ච එහෙම නැත්නම් ඒ ආයතනයට අනුගත වෙච්ච නීතිමාලාවකට තමයි අපි report එකක් එහෙම නැත්නම් අපි මේ word එකේ හදන report එක format කරගන්න ඕන. ඉතින් report එකක් format කරගන්න ගියාට පස්සේ මම බහුලව දකින වැරදි කිහිපයක් තියෙනවා. ප්‍රධාන එක තමයි හරියට margin තියන්න දන්නේ නැහැ ගොඩක් කට්ටිය. ඊට පස්සේ හරියට spacing තියන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් page breaks section break use කරන්න දන්නේ නැහැ. page numbering හරියට දාන්න දන්නේ නැහැ. ඒක පළවෙනි එක. ඊළඟට ලොකුම මන් දකින වැරද්ද. තමන්ගේ යාළුවා report එකේ formatting ටික හරියට කරනකන් ඉඳලා තමන් ඒ report එක අරගෙන ඒකේ යාළුවගේ දේවල් ටික මකලා තමන්ගේ දේවල් දාන එක. වැරදිද? වැරදි නැහැ. නොදැනුවත්කම නිසානේ කරන්නේ. හරි කමක් නැහැ අපි ඒකට සමාවන් දෙමු. නමුත් ඔතෙන්දී ප්‍රශ්නේ වෙන්නේ ඔය තමන් හදපු report එකේ මොනවා හරි දෙයක් වෙනස් කරන්න කිව්වොත් තමන් report එකේ කරලා තියෙන formatting දන්නේ නැතුව මුළු ඔක්කොම අවුල් කරගන්න එක. ඒ නිසා ඒක තව වැරද්දක්. අන්තිමටම මේක තමයි ලොකුම වැරද්ද. ඒ මොකද්ද? word එකේ සමහර දේවල් කරගන්න අපිට ලේසි විදි තියෙද්දී අපි බලෙන් අමාරුවේ වැටෙනවා. හොඳම උදාහරණය තමයි පටුන table of content. automatically table of content එක generate කරන්න පුළුවන්කම තියෙද්දී අපේ කට්ටිය අතින් type කරන්න යනවා. බැරි වෙලා හරි අතරමැද්දේදී මාතෘකාවක් add කළොත් ඒ මාතෘකාව ආපහු අර අතින් type කරපු එකේ දාලා number ඔක්කොම වෙනස් කරනවා. ඉතින් ඒකට option එකක් දීලා දෙනකොට ඇයි අපි එහෙම කරන්න ඕන නේද? ඊට අමතරව captions add කරලා වගුලයිස්තුව ඒ කියන්නේ table list of tables එහෙම නැත්නම් රූපලයිස්තුව list of figures මේ දෙකම automatically generate කරගන්න පුළුවන්කම තියෙද්දී අපේ කට්ටිය අතින් type කරනවා. ඉතින් මම අතින් type කරන එක වැරදි කියන්නේ නැහැ. නමුත් ඕකේ වෙනසක් Taman report එක හදලා supervisor ට යවුවට පස්සේ supervisor වෙනසක් කළොත් ඒ වෙනස හදන්න ඔයාට සෑහෙන කාලයක් ගත කරන්න වෙනවා. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ word එකේ ඒකට උදව් වෙන දේවල් ටික ඔක්කොම දීලා තියෙනකොට. ඉතින් මට ඕන මේ දේවල් ටික හරියටම කියලා දෙන්න. බිංදුවේ ඉඳන් 100 වෙනකන් මේ word formatting ගැන හැමදේම මට කියලා දෙන්න ඕන. footnote එකක් add කරන්නේ කොහොමද? reference එකක් හරියට add කරගන්නේ කොහොමද? caption එකක් හරියට add කරගන්නේ කොහොමද? heading styles හරියට define කරන්නේ කොහොමද? මේ මෙන්න මේ දේවල් මේ හැමදේම මට ඕන කියලා දෙන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම මේ කරන්න යන video series එකෙන් ඒ කියන්නේ මම video කිහිපයක් කරනවා මේ සම්බන්ධයෙන් ඒ හැම එකකදීම ඔයගොල්ලන්ට උගන්වනවා කොහොමද මේක කරන්නේ කොහොමද මෙතන වෙන්නේ කොහොමද අපි ඒක බලාගන්නේ හැමදේම. ඉතින් පළවෙනියට මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන දෙයක්. ඒ තමයි මේ තියෙන්නේ report එකක්. මෙන්න මේ example report කියන එක. මේ තියෙන්නේ මම හදපු report එකක්. කිසිම formatting කියන දෙයක් කරලා නැති report එකක්. ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. මේකේ කිසිම formatting කියන දෙයක් කරලා නැහැ. නිකන් අපි format report එකට අදාළ text ටික තියෙනවා. දැන් contents කියන එකේ කිසි දෙයක් නැහැ. ඊට පස්සේ list of tables කියන එකේ කිසි දෙයක් නැහැ. ඊට පස්සේ list of figures කියන එක ගත්තම ඒකෙත් කිසි දෙයක් නැහැ. ඊට පස්සේ chapter 1 introduction ඒ අදාළ විදිහට chapters ටික තියෙනවා. ඒකට අදාළ දේවල් ටික මේකේ දාලා තියෙනවා. ඉතින් මේකේ formatting කියන ගන්න ලොකු දෙයක් මම කරලා නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට මේකේ සමහරට පේන ඇති මේ numbers දාලා තියෙනවා. මේ numbering ඔක්කොම අතින් type කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මැකුවම මැකිලා යනවා. ඉතින් හරි විදිහට අපි report එකක් හදුවම මේ numbers අතින් type කරන්න ඕනේ නැහැ.
වර්ඩ් එකෙන් අපිට නම්බර්ස් ටික දාලා දෙනවා. ඒක කරන්න බෑ නෙමෙයි කරන්න පුළුවන්. හරි. ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ කිසිම දෙයක් කරලා නැහැ. නිකම්ම දේවල් ටික දාලා තියෙනවා. ඉතින් මට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ හදලා තියෙන report එක. මම මේ හදලා තියෙන report එක ඔයගොල්ලන්ට මේ ඊළඟට බලා ගන්න පුළුවන්. මේ හදලා තියෙන report එක හරි විදියට format කරපු report එක තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ඉතින් මම ඔයගොල්ලන්ට මේ පෙන්නපු කලින් පෙන්නපු example report එක මේ අවස්ථාව වෙනකම් මම හැමීට කියලා දෙන ගමන් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මාව follow up කරගෙන හැමීට එන්න. දැන් මෙතන මම මෙතන table of content එක add කරලා තියෙනවා. හරියට spacing තියලා ඊට පස්සේ list of tables, ඒ කියන්නේ වගුල ඉස්තු add කරලා තියෙනවා. හරියට spacing ඒ දේවල් තියලා ඊට පස්සේ list of figures, ඒක හරියට add කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයගොල්ලන්ට පුළුවන් බලා ගන්න මේ දේවල් හරියටම කොහොමද කරන්නේ, හරියට reference එකක් කොහොමද add කරගන්නේ, හරියට page number එකක් කොහොමද add කරගන්නේ, මේ හැමදේම. ඊට පස්සේ ඊ එයින් ගියාට පස්සේ හරියට heading එකක්, heading style එකක් define කරගන්නේ කොහොමද, මේ හැමදේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත්. ඉතින් මම මේ දේට බොහොම අලුත්. නමුත් මට ඕන මම දන්න දේ කියලා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකට කැමති නම් මේ වීඩියෝ එකට කැමති නම් මට support එකක් දෙන්න කැමති නම් like button එකට පහලින් තියෙන subscribe button එක click කරලා පුංචි bell icon එක click කරගන්න. මොකද මම හැමදාම හැම බදාදාකම අලුත් videos මගේ channel එකට දාන්න බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන්, report formatting සම්බන්ධයෙන්. ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ මේකට කැමති නම් like button එක click කරලා ඔයගොල්ලෝගේ කැමැත්ත මේකේ දක්වන්න. ඊට අමතරව මේ වීඩියෝ එකේ හරි මේ මම උගන්වන්න යන දේ ගැන හරි මොනවා හරි දෙයක් ඔයගොල්ලන්ට වෙනස් වෙන්න ඕනේ කියලා හිතන දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් comment section එක පාවිච්චි කරලා හැමදේම comment කරන්න. මම මේ හැම comment එකක්ම කියවනවා. ඒ නිසා ඔයගොල්ලෝගේ අදහස් වෙනස් වෙන්න ඕනේ දේවල් තියෙනවා නම් පහල comment section එකේ comment කරන්න. ඉතින් අදට මට කරන්න ඕන උනේ මෙන්න මේ දේවල් word එකේ කරන්න පුළුවන් කියන හැඳින්වීම දෙන්න විතරයි. ඉතින් ඊළඟ බදාදා හම්බෙනකන් ඔගලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම එහෙනම් මෙතනින් නවතිනවා. නැවත හමු වෙමු.